ආයුබෝවන් කියලා පිළිගන්නව හැම දිනෙකම අද වීඩියෝවෙන් කතා කරන්නේ ගණිකා වෘතිය සඳහා ලෝකේ ජනප්‍රියම රටවල් 7 පිළිබඳව. ඇතරම ගොඩක් රටවල සංස්කෘතික සහ ආගමික බලපෑම නිසා ගණිකා වෘතිය නීතියෙන් තහනම්. නමුත් එවැනි රටවල පවා යම් යම් ක්‍රම ඔස්සේ මේ ක්‍රියාත්මක වෙනවා. කොහොම වුණත් ගණිකා වෘතිය නීත්‍යානුකූල රටවල නිසි නියාමනයක් යටතේ එය ආරක්ෂාකාරීව සිදු කරනවා. මේ නිසා විවිධ ලෙඩ රෝග පැතිරීම වගේ කාරණාවන් සඳහා මේ රටවල් යම් තරමකින් ආරක්ෂිතයි. නමුත් ගණිකා වෘතිය නීත්‍යානුකූල නොවන රටවල එමගින් විවිධ අපචාර පවා සිදු වෙනවා. උදාහරණයක් විදියට එවැනි රටවල බාල වයස්කරුවන් ගණිකා සේවයේ යෙදවීම වගේ දේවල් වාර්තා වෙනවා. දැන් අපි සොයා බලමු ගණිකා වෘතිය සඳහා ලෝකේ ජනප්‍රියම රටවල් 7 මොනවද කියලා. අංක 1 නෙදර්ලන්තය. නෙදර්ලන්තය කියන්නේ ගණිකා වෘතිය සඳහා යුරෝපේ ජනප්‍රියම රටක්. නෙදර්ලන්ත රජය විසින් එය නීත්‍යානුකූලව නියාමනය කර තිබෙනවා. ඒ වගේම එහි ඇම්ස්ටර්ඩෑම් නගරයේ රෙඩ් ලයිට් කලාපයක් නම් කර තිබෙනවා. එම ප්‍රදේශය තුලින් ගණිකා මඩම් සහ ලිංගික ශ්‍රමිකයන් විශාල වශයෙන් දැක ගන්න පුළුවන්. ඇතරම නෙදර්ලන්තය කියන්නේ ගණිකා වෘතිය සඳහා ඉතාමත්ම දිගු ඉතිහාසයක් තියෙන රටක්. මේ නිසා නෙදර්ලන්තයේ ලිංගික සංචාරක කර්මාන්තය මගින් වාර්ෂිකව විශාල මුදලක් උපයනවා. අංක 2 තායිලන්තය. තායිලන්තය කියන්නේ ලිංගික සංචාරක ව්‍යාපාරය සඳහා ආසියාවේ ජනප්‍රියම රට. නමුත් එහි ගණිකා වෘතිය නීති විරෝධී ක්‍රියාවක් විදියට තමයි සැලකෙන්නේ. කොහොම වුණත් එමගින් වාර්ෂිකව තායිලන්ත ආර්ථිකයට විශාල දායකත්වයක් ලැබෙනවා. මේ නිසා තායිලන්තයේ තුල ගණිකා වෘතිය සෑම ප්‍රදේශයකම වගේ ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ සඳහා වඩාත් ජනප්‍රිය ප්‍රදේශ විදියට පතායා සහ බැංකොක් හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් මෙහි ගණිකා වෘතිය මුවාවෙන් යම් යම් අපචාර සිදුවන බවටත් වාර්තා වෙනවා. අංක 3 ජර්මනිය. ජර්මනිය කියන්නේ ගණිකා වෘතිය සඳහා ලෝකේ පැරණිම රටක්. අතීතයේ සිට මෙහි ලෝකේ විශාලම ගණිකා නිවාස පවතිනවා. වර්තමානයේ වෙද්දී ජර්මනිය තුල ලිංගික ශ්‍රමිකයන් ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයක් සිටින බවට වාර්තා වෙනවා. ජර්මන් රජය විසින් මෙය ඉතාමත්ම විධිමත් ලෙස කල්මනාකරණය කරනවා. මේ නිසා විවිධ අපචාර සිදු කිරීම සහ ලෙඩ රෝග පැතිරීම අඩුම රටක් විදියට ජර්මනිය සැලකෙනවා. අංක 4 බ්‍රසීලය. බ්‍රසීලය කියන්නේ දකුණු ඇමරිකාවේ විශාලම රට. මෙහි ජනගහනය කෝටි 20කට ඉහළයි. ඒ වගේම ලෝකේ සුන්දරම කාන්තාවන් ඉන්න රටක් විදියටත් බ්‍රසීලය හඳුන්වන්න පුළුවන්. බ්‍රසීලය කියන්නේ ලිංගික සංචාරක කර්මාන්තය සඳහා ලෝකේ ජනප්‍රියම රටක්. බ්‍රසීල රජය විසින් එහි ගණිකා වෘතිය නීත්‍යානුකූල කර තිබෙනවා. නමුත් බ්‍රසීලය තුල ගණිකා නිවාස ක්‍රියාත්මක කිරීම තහනම්. ඒ වගේම බ්‍රසීලය තුලත් ගණිකා වෘතිය මුවාවෙන් යම් යම් අපචාර සිදු කරනවා. ඒ අතරින් ප්‍රධාන වෙන්නේ බාල වයස්කරුවන් ගණිකා වෘතිය යෙදවීම සහ ඒ මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම. අංක 5 වෙන්නේ කොලොම්බියාව. කොලොම්බියාව කියන්නේ ගණිකා වෘතිය නීතිගත කර තිබෙන රටක්. කොලොම්බියාව තුලත් බ්‍රසීලය වගේම ජීවත් වෙන්නේ ලෝකේ සුන්දරම කාන්තාවන්. මේ නිසා මෙහි ලිංගික සංචාරක කර්මාන්තය ඉතාමත්ම ඉහළයි. ඒ වගේම කොලොම්බියා රජය වාර්ෂිකව එමගින් විශාල මුදලක් උපයනවා. කොලොම්බියාවේ ගණිකා වෘතිය සඳහා ජනප්‍රියම ස්ථාන වෙන්නේ බොගෝටා සහ මෙඩලින්. නමුත් කොලොම්බියාව කියන්නේ අපරාධ අනුපාතය ඉතාමත්ම ඉහළ විශාල මාෆියා කල්ලි ප්‍රමාණයක් සිටින රටක්. ඒ නිසා එහි ආරක්ෂක තත්ත්වය පිළිබඳ යම් යම් ගැටලු පවතිනවා. මොකද කොලොම්බියාව කියන්නේ ගණිකා වෘතිය මුවාවෙන් කප්පම් ගැනීම සඳහා පැහැර ගැනීම වාර්තාවන රටක්. අංක 6 වෙන්නේ ඉස්පාඤ්ඤය. ඉස්පාඤ්ඤය කියන්නේ ගණිකා වෘතිය නීත්‍යානුකූල සහ නියාමනය කර තිබෙන රටක්. ඒ වගේම එය ලිංගික සංචාරකයන්ට ලෝකේ ආරක්ෂිතම රටක් විදියටත් හඳුන්වන්න පුළුවන්. මෙහි ගණිකා වෘතිය සඳහා ජනප්‍රියම ප්‍රදේශ වෙන්නේ බාසිලෝනා සහ මැඩ්‍රිඩ්. ඇතරම ඉස්පාඤ්ඤය කියන්නේ ලෝකේ දෙවැනි වැඩිම සංචාරක ආකර්ෂණයක් දිනාගත් රටක්. එහි සංචාරක ආකර්ෂණය වැඩි වෙන්න මෙයත් එක හේතුවක් විදියට සැලකෙනවා. මේ නිසා ඉස්පාඤ්ඤ රජය වාර්ෂිකව ලිංගික සංචාරක කර්මාන්තයෙන් විශාල මුදලක් උපයනවා. අංක 7 ඩොමිනිකන් රිපබ්ලික්. ඇතරම ඩොමිනිකන් රිපබ්ලික් කියන්නේ ගණිකා වෘතිය නීත්‍යානුකූල රටක්. නමුත් මෙය විශාල අපරාධ සහ මිනීමැරුම් අනුපාතයක් තියෙන රටක්. ඒ වගේම මෙය පිහිටා තිබෙන්නේ කැරිබියන් කලාපයේ. සාමාන්‍යයෙන් මේ කලාපයේ HIV අනුපාතය ඉතාමත්ම ඉහළයි. මේ නිසා ඩොමිනිකන් රිපබ්ලික් තුල ගණිකා වෘතිය නීත්‍යානුකූල වුණත් එය තරමක් අනාරක්ෂිත රටක් විදියට තමයි සැලකෙන්නේ. මීට අමතරව කෙන්යාව, නයිජීරියාව වගේ අප්‍රිකන් රටවලුත් ගණිකා වෘතිය සඳහා ජනප්‍රියයි. නමුත් එම රටවල සමාජ රෝග පැතිරීමේ අවධානම ඉතාමත්ම ඉහළයි. ඒ වගේම එහි ගණිකා වෘතිය මුවාවෙන් යම් යම් අපරාධ සහ අපචාර සිදු වෙනවා. කොහොම වුණත් මත්ද්‍රව්‍ය වලට සමානවම ඕනම් පුද්ගලයෙකුගේ ජීවිතය විනාශ වෙන්න පුළුවන් කාරණයක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. මොකද මෙමගින් විවිධ සමාජ රෝග වලට ගොදුරුණු සහ පෞල් ජීවිත විනාශ වූ පුද්ගලයන් අනන්තවත් සිටිනවා. ඒ නිසා මෙවැනි වීඩියෝ සිදු කරන්නේ මේ පිළිබඳ දැනගැනීම සඳහා පමණයි. මෙයින් මෙවැනි ක්‍රියාකාරකම් සඳහා කිසිම අනුබල දීමක් සිදු කරන්නේ නැහැ. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් නරඹන්න අපිව subscribe කරන්න අමතක කරන්න එපා. සුබ දවසක් හැම දිනෙකටම.